వాళ్ళకి రైటింగ్ బుక్కే అరగాన్ని పుతే అరగిన లియాగాన్ని ప్రోనౌన్స్ కేల సర్వనామ పదు ప్రోనౌన్స్ కేలకి అన్ని సర్వనామ పదు లియాగాన్నకు సర్వనామ పదు వరకు గొడాక్ తీను హరిది ఏ వరకు వెళ్ళి అపి గత్తహమ మే ఎక్కత్ తమై అపి గత్తాకరాన్ని రిఫ్లెక్సివ్ ప్రోనౌన్స్ కేల දැන් මම ඔයාලට පෙන්නන්නම් අනිකුත් සර්වනාම පද වර්ග ටික. දැන් පුතේ ඔයාලට ස්ක්‍රීන් එක පේනවද? Yes teacher. දැන් ඔය රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස් කියන එක තියෙන්නේ කොහෙද? දැන් ඔය අපි ඉගෙන ගන්න එක තියෙන්නේ කොහෙද මේ මන් දීලා තියෙන පිච් එකේ? කෙලවරි. මේ තියෙන්නේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන්ස්. අපි ඉගෙන ගන්න මේ ටික ගැන. නමුත් මේ ටික ඉගෙන ගන්න කලින් मोना अद सब्जेक्ट प्रोनाउंस के आने मोना अद ऑब्जेक्ट प्रोनाउंस के आने के ला चुट्टा बलांडो उन अपे गत्ता हम सर्वनाम पद दें क्रियावाक दें उदाहरण या की दिए थे अम्मा बात्तु ये नो क्या अंदर को सामाने अम्मा गेदर बात्तु ये नो तो बट अपे सिंपल प्रेजेंट बाविता कर ला मदर कुक्स राइस के ला गाना अरे द मदर एक ने एक निसा कुक की ने क्रियापद रे ऐसे का गाना मदर कुक्स राइस ये तो कोटे දැන් අපි කියමුකෝ මදර් කියන එක ගන්නෙ නැතුව ඇය කියලා අපි ගන්නවා මදර් නැතුව she cooks rice කියලා. එතකොට පුතේ අපි නාමපදයක් නැතුව වාක්‍ය හදනකොට හරිද? නමුත් පුද්ගලයෝ ගැන කතා කරනවා අපි යම් කිසි දේවල් ගැන කතා කරනවා නේද? එතකොට එතන ඇය කියලා කියන්න අපි පාවිච්චි කරේ සර්වනාම පදයක්. ඇය කියන්නේ සර්වනාම පදයක්. she. එතකොට ඇය බත් උයනවා ක්‍රියාව කරන කෙනා තමයි සබ්ජෙක්ට් එක. ක්‍රියාව කරන කෙනාට තමයි අපි සබ්ජෙක්ට් එක කියන්නේ. ඇය බත් උයනවා. ඇයි උයන්නේ මොනවද? බත්. අපි කියනවා ක්‍රියාවට භාජනය වෙන දේ තමයි ඔබ්ජෙක්ට් එක කියලා. දැන් සබ්ජෙක්ට් එක විදිහට ක්‍රියා කරනකොට ක්‍රියාව කරන කෙනා විදිහට ඇය ඉන්නකොට මොකද වෙන්නේ? එයා she. ඔයාලට මතක ඇති පැසිව් වොයිස් වලදී මේ she දැන් අපි ඔබ්ජෙක්ට් එකක් බවට පත් කරද්දී හ වෙනවා. ඒව ඉදිරියේදී අපි කතා කරනවා. දැනට මතක තියාගන්න සබ්ජෙක්ට් එක කියලා කියන්නේ ක්‍රියාව කරන කෙනා. ඩුවර්. හරිද? ඩුවර් කියලත් කියනවා අපි. මේ ටික ලියාගන්න ඕනද? පුතේ මේ ටික ලියාගන්න අවශ්‍ය නැහැ. දැනට මේ ටික හොඳට මතක තියාගන්න මේ ප්‍රොනවුන්ස් කියන්නේ මොනවද කියලා ලියාගන්නකෝ. ප්‍රොනවුන්ස්. ප්‍රොනවුන්ස් කියන එක ලියලා සර්වනාම පද කියලා ලියාගන්න සිංහලෙන්. හරිද? हाँ सर्वनाम पद ඊට පස්සේ ඔයාලා ලියා ගන්න ඒක ටික පේන්නේ නැහැ මොකද පුතේ මේ ටික පේන්නේ නැහැ ඩී පේන්නේ නැද්ද මේ ප්‍රොනවුන්ස් කියලා තියෙනක පේන්නේ නැද්ද පුතේ प्रोनाउंस इंग्लिश की प्रोनाउंस के प्रोनाउंस के लिए इट इद्रिय लिया गाने सर्वनाम पद के ला इट पासे सब्जेक्ट प्रोनाउंस के ला अनुमात्र का वक्ली ला मैं मकर मुको वो याला देने टे प्रोनाउंस के ला लिया सर्वनाम पद के ला लिया ला मैं मैद्य दिए ना मैंने मैं तीरु तुनो वो याला टे बैठा अपने दम हरी द तीरु देगा तीन वागुआ गहा गांडे පළවෙනි කොටසේ තියෙන subject pronouns ඊළඟ තීරුවේ තියෙන reflexive pronouns හරිද subject pronoun එකයි ඒ ඉදිරියෙන් I na myself you na yourself ඒ විදිහට තීරු දෙකක් තියෙන වගුවක් ගහ ගන්නකො උඩින් pronouns කියලා සර්වනාම පද ලිව්වා subject pronouns එක තීරුවකුයි reflexive pronouns එක තීරුවකුයි තියෙන වගුවක් ගහ ගන්න තේරුණාද පුතේ හැමෝටම
මේ මැද්දේ මම දීලා තියෙන ටික අවශ්‍ය නැහැ. මේ ටික අවශ්‍ය නැහැ. මුල් තීරුවයි අග තීරුවයි එන විදිහට ටේබල් එකක් ගහගන්න. පැහැදිලිද හැමෝටම? Yes teacher. එතකොට මම නා දැන් මගේ ගැන කියලා කියද්දි myself මා විසින්ම කියද්දිත් myself. You කියන්නේ ඔබ. ඔබ විසින්ම කියද්දි yourself. ඔබ ගැන කියලා කියද්දිත් අපි yourself ගන්නවා. He කියන්නේ ඔහු. ඔහු විසින්ම කියලා කියද්දි himself. ඔහු ගැනම කියලා කියද්දිත් himself. ඊළඟට she කියන්නේ ඇය. ඇය විසින්ම කියලා කියද්දි herself. ඇය ගැනම කියලා කියද්දි herself ගන්නවා. It ඒ කියන එකට ගන්නවා ඌ කියන එකට ගන්නවා එතකොට ඌ විසින්ම ඌ ගැනම ඒ වගේම ඒ විසින්ම ඒ ගැනම කියන අදහස් වලට itself ගන්නවා ඊළඟට දැන් ඔයාලට පේනවා ඇති දැන් UU දෙකක් තියෙනවානේ ඒකට හේතුව පළවෙනියට තියෙන U එක පාවිච්චි කරලා තියෙන්නේ ඔබ කියන අර්ථයෙන් ඒකයි yourself කියලා අරගෙන තියෙන්නේ දෙවෙනියට තියෙන U එක අරගෙන තියෙන්නේ ඔබලා කියන අර්ථයෙන් ඒ නිසා තමයි මේ self එක cells වෙලා තියෙන්නේ your cells. අගට S E L V E S cells එන්නේ බහුවචනේ වගේ. ඊළඟට දැන් අපි නම් අප විසින්ම අප ගැනම කියද්දි we ourselves වෙනවා. ඊළඟට own කියද්දි they own විසින්ම own ගැනම කියද්දි themselves වෙනවා. පුතේ මේ වග්ගුව ලියලා ඉවර වෙලා හැමෝම මේ වග්ගුවේ ෆොටෝ එකක් ගන්න ඔයාලගේ ගෲප් එකට හරි ලෝචනා එවලා තියෙනවා ඒ වගේම කවුද අපේ තරුෂිත් එවලා තියෙනවා පුතේ ලෝචනා myself කියද්දි එකට ලියන්න හරි අනික ඉවනම් හරි එවගේම හරි සරවනාම්පද කියලා ලියාගෙන තියෙනවානේ අපි දැන් මේවට උදාහරණ ලියාගමු හරිද දැන් තව චුට්ටකින් මේ මීටින් එක වයින්ඩ් අප් වෙයි එතකොට ඔයාලා සේම් ලින්ක් ලබ් වෙන්න අපි මේ හැම රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එකකටම මේ වාක්‍ය ලියාගමු එතකොට අපේ තේරුම් ගැනීමටත් ඒක හොඳයි එවගේම වාක්‍ය හදන්නත් අව අපිට ඒක ගොඩක් උදව් වෙනවා හරිද හැමෝම දාන්න පුතේ තව චතුර දාලා නැහැ නේද ලස්සිනි ඊළඟට ආශීන් ඉනුක ඉතින් හැමෝම දාන්න ටීචර් මට මේ මම දැන් මේ අක්කගේ මේ ලොකු ෆෝන් එකේ මේ මට ගෲප් එක නැහැ ඒකේ ආ හරි 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 පුතේ හරි මම දාන්න පුතේ ලස්සිනි ලියා ගන්න ප්‍රොනවුන්ස් කියන එක මේ මොනවද සර්වනාම පද කියලා පුතේ හරිද? ඉතින් අපි මේ ලස්සනට ලිව්වට කමක් නැහැ එක එක හැඩ දාලා නමුත් සමහරක් වෙලාවට දැන් ප්‍රධාන වචනයක්නේ ප්‍රොනවුන්ස් කියන්නේ. එතකොට කැපිටල් වලින් පටන් අරගෙන ඉතුරු ටික සිම්පල් වලින් එන්න ප්‍රොනවුන්ස් කියලා ලියන්න පුතේ හරිද? ලියලා මේ උඩින් ඔය ලස්සනට ලිව්වට කමන්නේ යටිනු අර ලියන සම්මතාකාරයට ලියලා සර්වනාම පද කියලා ලියාගන්න. හරි චතුරත් එවල තියෙනවා ඉනුකත් එවල තියෙනවා එතකොට ඔතනදී ඔයාලට පේනවා වැදගත්කම VES අගට එන්නේ දැන් SELF එන්නේ self කියලා එන්නේ ඒක වචනයි නා cells කියලා VES එන්නේ බහුවචනයි. හරි. හරි ඔයාලා හැමෝම same link ආයෙ log වෙන්න.